ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. එක්දසමසේ පනස්සුන වසරේ ඔක්තෝබර් මස 19 වෙනිදා උපන් රොනී ලීච් මහතා 1972 වසරේදී කණ්ඩායම් සංගීතයෙන් කලා ශ්‍රේෂ්ඨයට පිවිස ඇති නෑදර චිත්‍රපටයෙන් රංගන ශ්‍රේෂ්ඨයට අත්පොත් ලැබුවා. තාත්තයි තාත්තගේ තාත්තයි එයාගේ තාත්තයි එයාගේ තාත්තයි මහා ඒජන්තල වෙලා හිටියා නම් අපිටත් ඉන්න තිබුණ හොටල්. එමෙන්ම මෙරට සංගීත කණ්ඩායම් කිහිපයක් සමග සම්බන්ධ වෙයි ගායන හැකියාවන් පෙන්වූ රොනී ලීච් මහතා ජිප්සි සංගීත කණ්ඩායමේ ආරාධනයකට අනුව මම තට්ටයා නම් ගීතේ ගායනා කිරීමත් සමග ස්වතන්ත්‍ර නිර්මාණ ශිල්පියෙකු ලෙස ජනාධාරයට පාත්‍ර වුණා. ගායන ශිල්පියෙක් හාස්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙසද රොනී ලීච් මහතා රසික ජනහදවත්වලට සමීප වුණා. එවැනි පසුබිමක ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පසුගිය සෙනසුරාදා පැවති ප්‍රසංගයක් සඳහා ඔහු සහභාගී වී ඇති අතර අද පස්වරුවේ ඒ මහතා යළි දිවයිනට පැමිණීමට සූදානමින් සිට තිබුණා. කෙසේ වෙතත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රොනී ලීච් මහතා ඔහු නවාතැන්ගෙන සිටි නිවසේදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කල් මහතා අද දිනට සඳහන් කළේ. දින කිහිපයක් තුළ ඒ මහතාගේ දේහයේ දිවෙන් රැගෙන යන බවත් දේහයේ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත් ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කල් මහතා වැඩිදුරටත් පැවසුවා. දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහබර පියෙකු වන රොනී ලීච් මහතා අභව ප්‍රාප්ත වන විට 65 වෙනි වියෙහි පසු වුණා. ඔස්ට්‍රේලියා මේ පර්ත් වල ෂෝ එකක් කරා 29 වෙනිදා. එදා මේ ෂෝ එක කළා ඊට පස්සේ ඊළඟ දවසේ ඔයගොල්ලන්ගේ රිලේෂන්ස් එකත් අම්බෙලා පාන්දර 1:00 විතර අපේ ටයිම් එකෙන් මම හිතන්නේ 4:00 5:00 වගේ කිචන් එකේ ඉන්නකොට heart attack එකක් හැදිලා තමයි නැති වෙලා තියෙනවා කියලා ඔස්ට්‍රේලියන් මෙඩික් එක අපිට කන්ෆර්ම් කරේ. කෝල් එක උදේ ආවම මේ හිතා ගන්න බැරි තත්ත්වයක හිටියේ. ඉතින් එහෙම තමයි ජීවිතේ. ඉතින් මොනා කරන්නද? අපිට විතරක් නෙමෙයි අපිට තාත්තා කෙනෙක් නැති වුණා. හැබැයි මුළු රටම ආදරය කරන පුද්ගලයෙක් නැතිවීමක් කියලා තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. එයා කිසිම අසනීප තත්ත්වයක් තිබුණ නෑ. එයා අන්තිමටම මේ ළඟදී ડોක්ටර් ගාවට ගියා මෙඩිකල් රිපෝට් එකක් ගන්න. ඒකෙදිත් කිසිම ඉෂුව එකක් තිබ්බේ නෑ. දෙවියන් වහන්සේ යාට අඬ ගැහුවා. ඉතින් එයා ගියා. තාම ඩිසයිඩ් කළා නෑ අවසන් කටයුතු කීයටද කරන්න කියලා.